අපි ජනේල් දොරවල් එහෙම අරගෙන අපි කතා කරනවා අද හැබැයි කීයක් නම් ඔෆිස් තියෙනවද දන්නේ නැහැ කොළඹ AC කාමරස්සේ හිර වෙලා ඒ දරුවෝ වැඩ කරන ඔෆිස් ඉතින් මේ අතරම අපිට දොරවල් අරන් කතා කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා ඒ දරුවන්ට ඒ අවස්ථාව තියෙනවද දන්නේ නැහැ ලංකාවේ ගත්තම එක එක කට්ටිය එක එක රැලි ගෙනයි අනම්මනම් කියනවා මම දැන් අහන් හිටියා කොවිඩ් පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල මම දකින්න විදියට ලංකාවේ කොවිඩ් රැලි තුනක් තිබිලා තියෙනවා පළවෙනි කොවිඩ් රැල්ල තමයි ඊට කලින් කියන්නෝනේ මේ ආණ්ඩුව මේ මැරිලා ඉන්න 700 ගානකට මේ ආණ්ඩුව වගකීම බාර ගන්න ඕනේ මේ 700 ගාන මැරීම ගැන ජනාධිපති කොමිසමක් පත්තු කරලා මේ ඊස්ටර් ටැක් එක පාස්කු ප්‍රහාරය ගැන හොයලා බලනවා වගේ මේ 700 මැරෙන්න කවුද හේතු වුණේ කියලා එක හොයලා බලලා දඬුවම් දෙන්න ඕනේ කියලා මම මුලින්ම කියන්නෝනේ මොකද මේ පළවෙනි කොවිඩ් රැල්ල හැදුනේ 2010 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ තියන්න තිබ්බ හදිසිය නිසා තමයි පළවෙනි රැල්ල ඇති වුනේ අපේ රටේ ජනවාරි මාසේ පළවෙනි රෝගියා හම් වෙච්ච වෙලේ මාර්තු මාසේ 19 වෙනිදා පාර්ලිමේන්තු ඒ මැතිවරණ නොමිනේෂන් ලිස්ට් බාර ගන්න අන්තිම දවස් වෙනකල් රට ලොක්ඩවුන් කරන්න තු තියන් හිටිය ඇරලා මොකද ඒ දවස්වල රට ලොක්ඩවුන් කරලා ඒ නොමිනේෂන් දෙන දවස් පරක් වෙලා තිබ්බනම් සමහර ලේ පොහොට්ටුවත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානය කැඩෙන්නත් තිබ්බ කියලා කියලා අපිට ඒ දවස්වල ආරංචි තිබ්බා ඉතින් ඇත්තටම පළවෙනි රැල්ල මේ ආණ්ඩුව ඇති වෙන්න හේතු පළවෙනි රැල්ල ඇති වෙන්න හේතුවත් මේ ආණ්ඩුවම තමයි මොකද ඒ දවස්වල ලොක්ඩවුන් කරලා තිබ්බනම් වෙලාවට එහෙම වෙන්න ඉඩ තිබෙන්න නැති වෙන්න තිබ්බා මොකද ඒ පළවෙනි රැල්ලෙන් තමයි ආර්ථිකයත් ලංකාවේ කඩා වැටුනේ. ඉතින් ඒ ආර්ථිකේ හරි කඩා වැටෙන්නේ නැති තත්වයකට පළවෙනි රැල්ල හදන්න නැතුව ඒ දවස්වල ලොක්ඩවුන් කරලා තිබුණා තිබ්බා. මොකද නවසීලන්තේ ගත්තම නවසීලන්තේ ඇවිල්ලා මිනිස්සු 26යි මැරිලා තියෙන්නේ. මීයේ පෙරේද 50000ක විතර මේ සනතාවක එක ලොකු සාදයකුත් පවත්වා තිබුණා. හිනාවෙවි ඉන්න මේ මන්ත්‍රීතුමා ඕගලංගුත් ඒ ජනාධිපති කොමිසමට ගෙනියන්න වෙයි හිනා වෙනවට. රයිට්. ඒ වගේ තමයි දෙවනි රැල්ල ඇති උනේ ඔක්තෝබර් මාසේ. අපි බැලුවොත් මේ මාර්තු ඉඳන් ඔක්තෝබර් වෙනකල් මිනිස්සු 20ක් 30ක් වගේ තමයි මැරලා තිබ්බේ. දෙවනි රැල්ල ඇති උනේ ඔක්තෝබර් වල. ඒ දෙවනි රැල්ලට මම කියන නම තමයි 20 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනයේ රැල්ල. ඒ 20 සම්මත කරගන්න මේ දවස්වල ආණ්ඩුවස්සේ තිබ්බ කසල් වහගන්න කොහොම හරි මිනුවන්ගොඩ මේ පොකුරක් තියනවා කියලා දැනදැන රට ලොක්ඩවුන් කරන්නවත් නැතුව කිසිම වැඩක් කරන්නේ නැතුව වැඩපිළිවෙලක් කරන්නේ නැතුව රට ලොක්ඩවුන් කරන්නේ නැතුව මිනිස්සු ලේඩ කෙරෙව්වා. ඒ විදිහ මිනිස්සු 500ක් විතර මැරලා ඉවරයි. දැන් ඊට පස්සේ 3 වෙනි එක තමයි පෝට් සිටි රැල්ල. මේ 3 වෙනි රැල්ලට කියන්නේ පෝට් සිටි රැල්ල. කෑ ගහන්න නැතුව ඉන්න මන්තුම වෙලාව වුණනම් ඉල්ල ගන්න මේ ආණ්ඩු පක්ෂ සංවිධායකතුමාගෙන් කෑ ගහන්න නැතුව. ඒක තමයි තේරෙන්නේ වාට. ඉතින් ඒ වගේ තමයි 3 වෙනි රැල්ල තමයි පෝට් සිටි රැල්ල කියලා කියන්නේ. දැන් ඇත්තටම අද දවසේ මේ පාර්ලිමේන්තුව රැස් වෙලා මේ විපක්ෂයේ මිනිස්සුන්ට කැමති නිසාවත් ආණ්ඩු පක්ෂය ඇයට මේ රටේ ජනතාවට මේ කොවිඩ් ගැන ඩිස්කෂන් එකක් කරන්න නෙවෙයි මේ පාර්ලිමේන්තුව මං දකින්න දෙන මේ සතියේ රැස්ුනේ. හෙට දවසේදී මේ පෝට් සිටි බිල් එක හෙට දවසේදී පෝට් සිටි බිල් එකේ සෙකන්ඩ් රීඩින් එක ගන්න ඕන නිසා තමයි අද දවසේ කොවිඩ් කියලා දාලියවල හෙට දවසේ එක දැම්මේ. අද මං හිතන්නේ ජනාධිපතිතුමාගෙන් කවුරු හොඳ බැනුමක් අහගන්නවා. මොකද හෙට කොවිඩ් හෙට පෝට් සිටි බිල් එක ගන්න බෑ කියලා දන්නවනම් මේ සතියේ පාර්ලිමේන්තුව පැයක් විතර රැස් කරලා ලබන සති දෙකකට කල් තියලා පෝට් සිටි සම්මත කරන්න පුළුවන් වෙලාවේ රැස් කරන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න තිබ්බා. දැන් අද ජනාධිපතිතුමාගෙන් කවුරු හරි හොඳ බැනුමක් අහගන්නවා මේ අර නීතිපති දෙපාර්තමේන්තුවේ සුප්‍රීම කෝට් එකේ නඩුව ඉවරද නැද්ද කියලා හොයලා බලන්නේ නැතුව හෙට පෝට් සිටි බිල් එක දාලා අද කොවිඩ් කියලා දාලා දැන් ආපහු හෙට කොවිඩ් ගැන කතා කරන්න එක්ස්ටෙන්ඩ් කරලා තියෙනවා. අනේ මේ මන්ත්‍රීතුමාට වෙලාව අනේ කවුරුත් නෑ ආණ්ඩු පක්ෂයේ මේ සෞඛ්‍ය ඇමතුමි අනේ ඇමතුමිගේ වෙලාවෙන් හරි මේ මිනිස්සුන්ට දෙන්න වෙලාව කීයක් හරි කතා කරනවා. ඒ වගේ තමයි බාධා කරනවා නිතරම. ඒ වගේම තමයි මේ මූලාසුරින මන්ත්‍රීතුමා පොඩ නම් කරලා මේක එළියටවත් දාන්න. ඒ වගේම තමයි දැන් අපි බැලුවොත් එහෙම මේ ආණ්ඩුවේ කරන සංවර්ධන වැඩපිළිවෙල. මට ඊයේ පෙරේද කතා කරා මේ UDA එකෙන්. UDA එකෙන් කතා කළා මේ ඕගලගේ නගරේ මොන හරි ලස්සනට සංවර්ධන කරන්න පුළුවන් තියෙන මොන හරි ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් තියෙනවා අපිට එවන්න කියලා. මේ රටේ ලංකාවේ පළවෙනි ණය වාරිකය අපි ඩිෆෝල්ට් වෙන්න යනවා ජූලයි හරි ජූනි මාසේ හරි ගත්ත ණය ගෙවා ගන්න බෑ. රටේ බියුටිෆිකේෂන් කාර්ය නැහැ. රටේ ICU බෙඩ්ස් නැහැ. රටේ ඔක්සිජන් නැහැ කියලා ප්‍රශ්න තියෙනවා. මේ බොරු එකෙන් ඕගලගේ ජනප්‍රියත්වය හදා ගන්න එක එක සංවර්ධන වැඩපිළිවෙල කරලා ගමේ මිනිස්සු රවට්ටන්න යන්නේ නැතුව ලංකාවට ඇත්තටම අවශ්‍ය දේ කරන්න. ඒක නිසා හරි දැන් ඔබතුමාට ඉවරයි. දැන් මම පොඩ්ඩක් දෙමළෙන් කතා කරන්නනේ. මොකද මේ දෙමළ මේ අපේ ප්‍රදේශයේ ප්‍රශ්න තියෙන. ඒතකොටවත් බාධා කරන්න තු ඉන්න මන්ත්‍රීතුමා. ඉන්ද්‍ර කිලක්ක මහානතේ පුරතලවිල් කිලක්ක මහානතිල් මම කොටියානම් මේ වගේ බුරන්නේ කවුද බල්ලෝ. ඒක නිසා අවසන් කරන්න කාලය අවසන් කරනවා. සභාපති මේ මට තප්පර 30ක් දෙන්න. මොකද මට ඉවර ගන්නවත් දෙන්නේ නැහැ මගේ කතාව. නෑ ඔබතුමා කතා කරන්න. ඒක නිසා මේ ජාතිවාදී ආණ්ඩුව කළුතර දිස්ත්‍රික්කයට අපේ සෞඛ්‍යමතුමේ කැට්ලබ් එක දුන්නා. ඇයි 80%ක් මුස්ලිම් දෙමළ ජීවත් වෙන නැගෙනහිර පළාතේ කැට්ලබ් එක දෙන්න තිබ්බනේ. කළුතර ඉඳන් පෑයක දුරින් කොළඹ තියෙනවා කැට්ලබ්, ගාල්ලේ තියෙනවා කැට්ලබ්. කවුද ජාතිවාදී? මේ ආණ්ඩුව ජාතිවාදී. මේ ජාතිවාදී ආණ්ඩුවක්. මොකද 80%ක් මුස්ලිම් දෙමළ ජීවත් වෙන පළාතකට ඒ කැට්ලබ් එක දුන්නේ නැහැ. ඒක ගැන කතා කරන්න බෑ මේ කල්මුණෙන් ඉඳන් ඇවිල්ලා ඉන්න මන්ත්‍රීවරුන්ට.
මම දෙමළ තමයි කොටියා ඉන්නේ ඔයාගේ පැත්තේ කොටියා ඉන්නේ පිල්ලෙන් කොටියා හරිද බුරන්න එපා අවසන් කරන් ගරු මන්ත්‍රීතුමා බුරන්න ගේන්න එපා මේකම බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා ස්ථාවර නියෝග වලට පටහැනි මොන හරි යම් කාරණා සඳහන් වුණා නම් ඒව හැන්සඩ් වර්තාවෙන් ඉවත් කරන්න කියලා මම මේ වෙලාවයි දන්නා සිට